රෝසපාට රේන්ජ් රෝව එකක් ගැන හැමෝම කතා කරන්න ගත්තා සමාජ මාධ්‍ය ඔස්සේ. කොහොමද මේ තරම් වටින වාහනයක් කාන්තාවක් මිලදී ගත්තේ? මගේ හීනෙට ගිය හැටි ඒ ගමන කොච්චර කටකද දුෂ්කරද කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්නේ බෝනික් එකක් වගේ ෆොටෝ එකක ඉන්නවා රෝසපාට වාහනයක් කියලා. අපේ මිනිස්සු හරි දක්ෂයි පොතක කවර බලලා අතුලත ගැන නිගමනයකට එන්නේ. දැන් මොඩල් කෙනෙක් වෙන ඔබ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරනකොට ගොඩක් ඉහලින් කතා කරන්න දේවල් ත්‍රිකලා ගැන තියෙනවා. උසස් පෙළ ජීවවිද්‍යාංශයෙන් කරා සාමාන්‍ය පෙළ ඒ 10ක් අරන් සමත් වුණා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තමයි සිලෙක්ට් වෙන්නේ මේ මෙඩිසින් විසුනම් පැරාමෙඩිසින් වලට. මම පැරාමෙඩිසින් යන්නේ නැහැ. ගුවන් යාන සම්බන්ධයෙන් මම ඉගෙන ගත්තා. එයාක්‍රාෆ්ට් මේන්ටෙනන්ස් ඉන්ජිනියරින් කරේ. ලෝකයේ ඕනම ගුවන් සමාගමක වැඩ කරන්න පුළුවන්. ක්වොලිෆයිඩ් ගුවන් සේවිකාවක් විදිහට සහතික මාසතරේ අපේ රට තුළ ඇයි මේ තරම් හැලෝඩ ලක් කරලා තියෙන්නේ නිරූපණ ශාස්ත්‍රය? වෘත්තීය ගරුත්වය හරියට පවත්වාගෙන යන්න දැන් නැතිකම. ලෝකේ තියෙන හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක් අහන්න. ඒ බ්‍රෑන්ඩ්ස් වල නම්වත් දන්නවද කියලා බලන්න. සමහරුන්ගේ වෝල් වලට ගිහම තියෙනවා ආ টপ මොඩල් ඉක්මනට එකපාර ඕවර්නයිට් ප්‍රසිද්ධ වෙන්න හදනවා. හැබැයි ඒක නෙමෙයි නිරූපණය කියලා කියන්නේ. හරිම ගෞරවාන්විත ශාස්ත්‍රයක්. වෘත්තීයමේ ගරුත්වය ආරක්ෂා කරගෙන ගෞරවාන්විතව ජීවත් වෙන්න දන්නේ නැති අය නිසා තමයි මේ පත්තරේට අපි පත් වෙලා තියෙන්නේ. නමුත් ඔබට තියෙන හොඳ අධ්‍යාපන සුදුසුකම් ටික. ඒකත් එක්ක ඔබට හිතුන්නේ නැද්ද නිරූපණ ශාස්ත්‍රය නෙමෙයි හොඳ මට මීට වඩා ශාස්ත්‍රයක් තියෙනවා කියලා? නෑ. නිරූපණ ශාස්ත්‍රය තමයි මගේ හීන වලට යන කෙටිම පාර. දැන් අපිට මම ගුවන් සේවිකාවක් වෙනවානේ. ඇත්තටම දැනට හීන නැහැ. අවිනිශ්චිත ජීවිතයක් ගැන ලොකුවට හීන දකින්න බෑ. පුංචි කාලේ ඉඳන් දැක්ක හීන හඹාගෙන ගිහලා දැන් මට ටිකක් මහන්සි. මම අවුරුදු 25ක් වෙජිටේරියන්. මම කෙනෙක් කිව්ව පළිර දෙයක් පිළිගන්නේ. ඇයි අපි කවුරුත් කියන එකක් එහෙම් පිටින් ඔලුවට දාගන්නේ? ඒක කෙනෙක්ගේ සම්පූර්ණ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. මිනිස්සෙට තියෙන හික්මීමක්, අරමුණක්, බලාපොරොත්තුවක් සහ ජීවිතයේ අර්ථයක්.